එදත් මගේ YouTube channel එකට ඔයාලව ආයුබෝවන් කියලා පිළිගන්නවා. කමෙන්ට් එකක් විතර යාළුවෙක් දාලා තිබ්බා කොහොමද වීඩියෝ එඩිට් කරන්න කියලා. ඒකට මං අද උත්තරයක් දෙන්න හදන්නේ. Play Store එකට ගිහිල්ලා මං offline ඉන්නේ. PowerDirector කියලා search කරන්න. PowerDirector මේ app එකේ screenshot එකක් දාලා තියෙයි. මං එක ඉන්ස්ටෝල් කරලා තියෙන මට අප්ඩේට් කරන්න තියෙයි. මං අප්ඩේට් දෙන්න. මේක මට මතකයිට MB 80ක් විතර තියෙන app එකක්. මේ screenshot එකක් තියෙයි. රිවිව් වගේ අදාලා තියෙයි. ඇප් එක ඇතුළට ගියාපුවාම මෙහෙම අපිට පෙන්වෙනවා අපි මීට කලින් හදපු වීඩියෝ. අපි දැන් අලුත් එකක් හදන හින්දා මේ මැද තියෙයි නිව් ප්‍රොජෙක්ට් කියලා එකක්. ඒක ඔබන්න ඕනේ. ඊට පස්සේ නමක් දෙන්න ඕනේ. මං එක ටැක්ස් කියලා දෙනවා. ඊට පස්සේ සයිස් එක තෝරන්න පුළුවන්. ඊට පස්සේ අපි එක ෆොටෝ එකක් තේරුවා. ඊටස්සේ ෆොටෝ එක උඩ ක්ලික් කරලා එඩිට් ටූල් කියන එක එබුවාම රැන්ඩම් මෝෂන් කියන එක වැඩලා තියෙන එක නෝ එෆෙක්ට් දුන්නාම මෙහෙම නිශ්චලව තියෙනවා. නැත්තම් අර වගේ චාලනය වෙනවා. අපි දැන් බලමු මේකට කොහොමද අපි ඔඩියෝ එකක් දාන්න කියලා. මේකට ගිහිල්ලා මේ තුන්වෙනි මාක් එක තියෙයි. ඊට පස්සේ ඒකේ නෝ කොපිරයිට් මියසික් එකක් දාන්න ඕනේ. YouTube එකේ තියෙන නෝ කොපිරයිට් මියසික් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ සින්දු අපිට අවශ්‍ය වීඩියෝ කොටසට විතරක් ඕන හින්දා මේ කෙළවරකින් අල්ලා මෙහෙම අදින්න පුළුවන්. අර අපිට ඕන කොටසට විතරක් වැටෙන්න. අපිට මේ ෆොටෝ එකට විතරනේ. ඊට පස්සේ මේ අපි ගහපු ෆොටෝ එකේම තව එකක් ඕන නම් මේ පැන්සල උඩ ක්ලික් කරලා ඩුප්ලිකේට් කියලා එකක් තියෙයි. ඒක එබුවාම ඒ වගේ මෙයක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ මේකේ තව ෆොටෝ එකක් දාපු ගමන් මැද වැටෙනවා මාක් එකක් පොඩි කොටුවක්. ඒක එබුවාම මෙන්නින් අපිට තෝරන්න පුළුවන් එක එක ඇනිමේෂන්. මේ අපිට මේ එකතු කිරීමේ ලකුණටින් තියෙන මාක් එක බුහම ප්ලේ කරන මාක් එක. එතකොට ඔයාලට මෙහෙම බලා ගන්න පුළුවන් කැමැතියක්, ඔයාලා කැමැතියක් ඇඩ් කරගන්න.
දැන් මම මේ දෙකක් දාගත්තට අපිට දෙකක් අවශ්‍ය නැහැ. හින්දා මේ එකක් අපි අහක් කරමු. ඊට පස්සේ මෙන්නනේ මේක බුවා. ඊට පස්සේ මෙතනින් අපි ට්‍රැක්යක් මේක දාන්න නැතුව වෙන මොකක් හරි අපි හඬක් දාමු. ඒකත් අපිට ඕන ප්‍රමාණයට විතරක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දැන් මම ඔයාලට කියා දුන්නා කොහොමද අපි අපේ වීඩියෝ එකට ඇනිමේෂන් එකක් දාගන්නේ, ෆොටෝ දාන්නේ, ට්‍රැක් එකක් දාන්නේ කියලා. ඊට පස්සේ මේ මෙතන ඔයා කැමති ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි ක්ලික් කරපුවාම මේ පෙන්සල ගාව ඔබුවාම ඩුප්ලිකේට් කියලා ගත්තියේ ඒකේ බුවොත් ඒ වගේමයක් එනවා. ඊට පස්සේ මේ මෙතන ඩියුරේෂන් කියලා ඔරලෝසුවක් ඔය සලකුණක් තියයි. ඔයා දැන් මේ ෆොටෝ එක සිලෙක්ට් කරා කියමුකෝ. ඊට පස්සේ මේ ඩියුරේෂන් කියන එක බුවාම ඉමේජ් ඩියුරේෂන් කියලා ගත්තියේ ඒක අඩු වැඩි කරන්න පුළුවන්. දැන් 10යි තප්පර දැම්මොත් ඒ පින්තූරේ තප්පර 10ක්ම තියෙයි. ඊට පස්සේ මේකේ රොටේට් කරන්න පුළුවන්, මේ හැරෙනවා. මේකේ තව පහසුකම් ටිකක් තියෙයි, මං ඒකත් කියා දෙන්න. ඊට පස්සේ ඔයාලට මේ දෙවෙනියට නිකන් කොළ දෙයක් වයගත්තේ ඒක ක්ලික් කරපුවාම ටයිටල්, වීඩියෝ, ඉමේජ්, ස්ටිකර් කියලා තියෙයි. ටයිටල් කියන එක බුවාම ඔයාලට මේකත් ප්ලේ කරලා බලන්න පුළුවන්. මේ විදියට ඔයාලට ටෙක්ස්ට් එකක් දාන්න පුළුවන්. ඒ වගේ ක්‍රම කීපයක් තියෙයි. මම දැන් උදාහරණයක් විදියට මේක ගන්නම්කෝ. මේක ඔබලා එකතු කිරීම ලකුණු දාපුවම මේ එනවා, වැටෙනවා ඒක. ඊට පස්සේ ඒක ඔබ ගාමම මේවාට ඒක උඩ ක්ලික් කරපුවාම ඔයාට ඕනේ ගැහුවා යකි. දැන් මම ටැක්ස් කියලා ගහනවා කියමුකෝ. ටැක්ස් TAGS. ඊට පස්සේ ඒක තියෙන්න ඕනේ කාල සීමාව හොයන්න ඕන නම් මේක ඔබලා මෙහෙනුත් ඇද්ද හැකි ඕන තරම්, මෙහෙනුත් ඕන තරම් අදින්න තියෙන්නේ. ඊට පස්සේ ඒක තියෙන පොසිෂන් එක වෙනස් කරන්න ඕන නම් මේකෙන් අල්ලලා තැන වෙනස් කරන්න පුළුවන්. තව මේකේ මේ පැන්සලක් වගේ ලකුණක් තියෙයි. අපි අර නම ගහපු තැන ඒක පැන්සල් එබුවාම කලර් එකක් දෙනවා නම් එහෙම අකුරු ඉටලික් කරන්න පුළුවන්, පිහිටීම වෙනස් කරන්න පුළුවන්, ඒ වගේ වෙනස්කම් වලට භාජනය කරන්න පුළුවන්. බෝඩ් එකක් දාන්න පුළුවන් මේ. ඒ වගේ ඔයාලා කැමති වෙනස්කමක් කරන්න. ඊට පස්සේ ඔයාලට මං අනිත් ටූල් ටිකක් කියා දෙන්නා. ඊට පස්සේ තියෙයි ස්ටිකර්, ඉමේජ්, වීඩියෝ කියලා ටූල් තුනක්. ඊට පස්සේ ඉමේජ් කියන එක ක්ලික් කරොත් මං උදාහරණයක් විදියට මෙන්න මේක දාන්නම්. එතකොට අර ඒ ෆොටෝ එක පෙන්නවා ඔයාලට. එහෙම එතනින් ෆොටෝ එකක් ගත්තොත් මේ ඔයාගේ යන වීඩියෝ එකතරේ පැත්තකින් දැන් ඔයාලා කරපු වෙන වීඩියෝයක් පෙන්වන්න ඕන නම් මේ වගේ කෙළවරකින් දාලා මේ වීඩියෝ එකත් මම බලන්න ඒ වගේ කියන්න පුළුවන්. ඊට පස්සේ මං මේකේ තව වීඩියෝ කියලා එකක් දියේ. ඒකෙන් ඔයාගේ තියෙන වීඩියෝ එකක් දැන් මම මේක උදාහරණයක් විදියට නෑ ඒකට මේක සිලෙක්ට් කරමුකෝ. එතනට තව ෆොටෝ එකක් දාන්න ඕනේ. මේක මම අදින්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් අන්නේ
ස්ක්‍රීන් එක ආවා. ඒකත් ඔයාට ඒ වගේ තැන වෙනස් කරගන්න පුළුවන් ඉස්සෙල්ලා කිව්වා වගේම ෆොටෝ එක වගේම. ඊට පස්සේ මෙන්න තවත් දියේ මම දැන් ටයිටල් කියලා දුන්නා, වීඩියෝ, ඉමේජ් ඔක්කොම කියලා දුන්නා, ස්ටිකර් කියලා ගත්තියි. මේ මේක ස්ටිකර් වගේ ගත්තියි, ඒකත් අපි ප්ලේ කරලා පෙන්නන්නම්. මේ ඔයාලා දැකලා තියෙ YouTube channel කරන කට්ටිය ලයික් කරන්න ඕන නම් එහෙම දානවා. ඒ වගේ ස්ටිකර් කිහිපයක්ම තියෙයි. දැන් මේක මම ක්ලික් කරොත් එකතු කිරීම ලකුණු ලැබුවාම මම පෙන්නන්නම් දාලා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අර ෂෙයා කරන්න. දැක්කනේ channel එක ඔයාලා. ඒකේ PTM වෙනස් කරන්න පුළුවන්, size එක වෙනස් කරන්න පුළුවන්. මේක ගොඩක් වැඩ ලේසි මං හිතන හැටියට. තව වීඩියෝ මං එඩිට් කරන්න පාවිච්චි කරන ඇප් එකක් තියෙයි, ඒකට නම් මට හිතෙනට මේක ලේසි. මං මේක තමයි මුලින්ම වීඩියෝ එඩිට් කරන්නත් පාවිච්චි කරේ. මං දැන් වීඩියෝ එකක් දාන හැටි කියා දුන්නේ නැහැ තමයි. වීඩියෝකුත් මං නිකන් දාලා පෙන්වන්න. මේ දැන් මම වීඩියෝනේ මෙන්න මේක දැම්ම. මං හැමතැනටම ඇනිමේෂන් නම් දැම්මේ නැහැ. මං පිළිවෙලක් නැතුව දැන් මේ මොනවට ඔයාලට තේරුණා කියලා හිතනවා. මොන හරි නොතේරිච්ච දෙයක් තියෙනම් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ දැන් ඔයා මෙහෙම වීඩියෝයක් හැදුවාම ඒක ඔයාට කොතන හරි වැරදීමක් වුණා නම් මෙන්න මේ මෙන්න තියෙයි නියම් කැරකෙච්ච ඊතලයක් වගේ එකක්, ඒක එබුවාම අර අන්තිමටම ඔයා කරපු පියවර නැති වෙනවා. දැන් කාබෝසරයක් අපි එබුවොත් අර දැක්කනේ, අර අපි ලයික් මාක් එක දැම්ම ඒකත් නැති වුණා. ආබෝසරයක් එබුවොත් ඒකත් නැති වෙනවා. දැන් වලට මං කියා දෙන්න කොහොමද දැන් අපි මේ හදපු වීඩියෝ එක සේව් කරගන්න කියලා. මේ දකුණු කෙළවරේ තියෙයි උඩින්ම මාක් එකක්, දකුණු පැත්තේ ඊතලක් තියෙන ඒක එබුවාම සේව් ප්‍රොජෙක්ට් ප්‍රොඩියුස් වීඩියෝ කියලා තියෙයි. ප්‍රොඩියුස් වීඩියෝ කියනක ඔබලා මේ වගේ පසුබිමක් තියෙයි. ඕනම් කෙලින්ම ෆේස්බුක් එකේ, යුටියුබ් එකේ ෂෙයා කරන්න පුළුවන්. මං ගැලරි එකට නැත්නම් SD කාඩ් එකට සේව් කරගන්නේ. එහෙනම් මේක ක්ලික් කරලා ඊට පස්සේ ඔයාලට ඕනේ වීඩියෝ ක්වලිටි එක දීලා මං දැන් SD එක දෙන්නම්. ඊට පස්සේ ප්‍රොඩියුස් කියන එක දෙන්න තියෙන්නේ. බෑක් යන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙහෙම ප්‍රොඩියුස් වෙනවා පේනනවා. පොඩ්ඩක් වෙලා ඉන්න. මං වැඩි වැඩ කැලි දැම්ම නැති හින්දා ගොඩක් වෙලා යන්නේ. විනාඩි 20ක විතර වීඩියෝ එකක් වගේ හැදුවොත් ඔයාලා මීඩ්‍රා වෙලා යනවා. තව මොන හරි මේකේ ඔයාලා ටූල් ගැන දැනගන්න ඕන නම් දැන් මම මෙහෙම කතා කරද්දි ඒකත් එක්ක මොන හරි පස්බිමට මියුසික් එකක් දාන්න ඕන නම් ඒක ගැන එහෙම ඔයාලට දැනගන්න ඕන නම් මේ ඇප් එකේ ඒවත් පුළුවන්. මං ඒව ගැන ඉස්සරහට තව වීඩියෝ එකක් කරන්නම්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඕපන් දෙන්න. ඊට පස්සේ යාලා ගැලරි ගිහිල්ලා ඇල්බම්ස් පවර් ඩිරෙක්ට මේ තියන්නේ. මම මේක නිකන් හදපු එකන්නේ එහෙම සැලසුමක් නැතුවනේ. ඔයාලට අර තියෙන ක්‍රම ටික කියා දෙන්න. මං හිතනවා ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. මං අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට නොටිෆිකේෂන් එකක් ගෙන්න ගන්න ඕන නම් subscribe. ඔයාලට මොනවා හරි මේ වීඩියෝ ගැන ගැටලුවක් තියෙයි නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තව YouTube අලුතෙන් පටන් ගත්ත ඔයාලුවන්ට මේක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මොන හරි ප්‍රශ්නයක් තියෙනම් කමෙන්ට් කරන්න. මේ වගේ ඇප් ගැන රිවිව්ස් ගොඩක් මගේ channel එකේ කරලා තියෙයි, ඒවත් බලන්න. channel එක subscribe කරන්න වටනවා කියලා හිතනවා නම් මං වීඩියෝ එකක් අලුතෙන් දාපුවාම ඔයාලට notification එකක් ගෙන්න ගන්න ඕන නම් subscribe button එක ගාව තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. අපි තව වීඩියෝ එකකින් හමු වෙමු.